समन्तचक्रवालेषु अत्र गच्छन्तु देवता सन्धं मुनिराजस् සුනංතුසගමොක්කදං දම්මස්සවන කාලෝ අයං බදතා දම්මස්සවන කාලෝ අයං බදංතා දම්මස් සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතු හරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතුෝ සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස දිසදිසang යන්tà කර වේරිවාපනවේරිනං මිච්චාපනහිතං චත්ang පපියනං තතුෝකරතිී සරද්හා බුද්ධි සම්පන්න සැදැහැවත් වාසනාවන්ත සත්පුරුෂ ගුණුවත් පින්නතුනි මෙ පිනතුන් සියලු දෙනා ඉතාමත් වටිනා පින්කමක් සිද්ධ කරගන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මේ ලෝකයේ මනුස්ස ජීවිතයක් ලබාගත්ත කෙනෙකුට කරන්නට පුළුවන් උතුම්ම පින්කමක් ලෙස මේ පිංකම පිළිබඳව අපිට ආවර්ජනය කරන්න පුළුවන් දරමදාන මේ මේ ලෝකයේ තියෙන උතුම්ම පින්කම ලෙස බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා සබබ දාන ධම්ම දානං ජිනාති වසයෙන්. මේ ලෝකයේ තියන දීමනා අතර පරි්‍යයාග අතර මේ දරමේ දන්දීම ඒ තරම්ම වැදගත්. අපේ පිනතුන්ට තේරුම් යනවා පිනතුන් දන්නවා අද මේ වන විට මේ අපි ජීවත්වෙන ෘතුී තලය මත. ජීවත්වෙන මිනිස්සුන් කෝටි අටසීයකට අධික මානව සම්පත හරි කළමනාකරණයකින් තොරව ක්‍රියාත්මක වෙනවා කියලා. අපි හැම කෙනෙකුටම පේනවා. ගුණදරමොවලින් බැහැර ජීවිත ගත කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙලා. එකට ප්‍රධානතම කාරණාව ලෙස අපිට පෙනෙන්නේ දරමය නොදන්නාකම. මේ ධරමය පිළිබඳව හරි අවබෝධයක් හරි වැටහීමක් ඇති කරගෙන ධරමය ප්‍රත්‍යක්ෂ කරගන්නට ඕන ධරමය දැනගත්තට ප්‍රමාණවත්වෙෙන්නේ ධරමය අවබෝධ කරගන්න ඕන අපි හිතමු අපි පන්සිල් දන්නවා මේ පංචසීල ප්‍රතිපත්තිය පිළිබඳව අපි දන්නවා නිතර සමාදං වෙන නිසා සාමීන් වහන්සේලා සම්බන්ධ වෙන හැම තැනකදීම පංචසීල ප්‍රතිපත්තිය මතක් කරලා තමයි හැම කටයුත්තක්ම පටන්ගන්න. එතකොට පිනතුනි අපි පන්සිල් ගැන දන්නවා හැබැයි පන්සිල් පිළිබඳු අපි අවබෝධ කරගෙන ප්‍රත්‍යයක්ෂ කරගන නෑ. මේ පන්සිල් පදපහේ තියෙන සිල්පද පහේ සික්ෂ පහේ තියෙන වටිනාකම දන්න කෙනෙක් කවදාකොත් ඒක බැහැර කරන්නේ. හරියට මාරාන්තික අසනීපයක් තියෙන කෙනෙක් එයාට වෛද්‍යවරය නිර්දේශ කරනවා මේ පිළිවෙලට අවෂධ ගත්තොත් මෙන්න මේ අවෂධ ගත්තොත් හැබැයි අවෂධ තිත්තයි අවෂද කියකින් රසවද්දේ වල්නෙමේ. වැයි මේ අෞෂධ ගත්තොත් ඒ කාන්ත වසයෙන්ම සෝපත්වෙන්න පුළුවන්. අන්න ඒවගේ තමයි මේ පන්සිල්ලොලින් පටන් ගන්නා මේ ධරමයට ප්‍රවේශවීම ධරමය අවබෝධ කර ගැනීම මේ දරම ගවේෂනය අපේ ජීවිතයේ සිද්ධ කරගණ්ඩ අපි මහන්සි වෙඩෝන එනිසා බුදුහාමුදුරු ඒකට අවශ්‍ය කරන ඉතාමත්ම වටිනා සම්පත්තියක් ගැන දේශනා කළා එතමයි කල්ලයාන මිත්‍ර සම්පත්තිය මිත්‍රයා කියල කියන්නේ එකේ විවිධ උදෘත අපිට ධරමේදි හම්බ වෙනවා මිත් අස්ස භාාවෝ මෛත්‍රී මිත්‍රයා කියල කියන්නේ මෛත්‍රී කරන කෙනාට දෙන්න බැරිදේ දෙන කෙනා කරන්න බැරිදේ කරන කෙනා ඉවසන්න ඉවසන කෙනා මේ කියන ගුණදරම තුන මේ යාළුවා මිත්‍රයා කියලා කියෙන කෙනා අළඟ කල්ල්‍යාන මිත්‍රයා ළඟ තියනම්. අන්නේ කල්්‍යයාන මිත්‍රත්වයේ එකතුවක් ලෙස ම මේ වෙලාවේ දකිනවා මේ පිනතුන්ගේ එකතුවීම මෙ ධර්ම දේශනාව පාත්තන්නට හේතුවත් ඒ මුලද සඳහන්කරපු අරමුණු පිළිබඳව අපිට අවධනයමු කරනකොට තේරෙනවා පේනවා. එ තමන්ගේ දෙ විදෙස්හි කටයුතු කරන. දරු මුණුඹරන් තමන්ගේ දියනිය තමන්ගේ බෑනනුවන් පුතනුවන් ආදී එ සිලු දෙනා. ඉතුර මේ මේ කල්්‍යාන මිත්‍රත්වය මේ මිත්‍රත්වය මේ තියෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට එන ආනන්ද හාමුදුරු දවසක් බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්ස මට හිතෙන විදිට මට දැනෙන විදිහට මේ බුද්ධ ශාසනය හරි අඩක්ම කල්්‍යයාන මිත්තර සම්පත්තිය පදනම් කරගෙන තමයි තිේෙරණ කියලා මේ ආනන්ද හාමුදුරු බුදුරජාණන් වහන්සේට අදහසක් දේශනා කරනවා බුදුහාමුදුරු ඒ වෙලාවේ අපි ආනන්ද මහාරහතන් වහන්සේට පිළිවදන් සපේනවා නැත්තන් උන්වහන්සේ ඉන්න ස්ථාවරය නිවැරදි කරනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද ම කියන්න එපා නන්දහා මුදුරුවනේ එහෙම කියන්නපහ මේ සමස්ථ බුද්ධ ශාසනේම මේ සමස්ත ලෝකයේම හැම හිතසුව පිණිස පවතින්නේ සීයට සීයක්ම මිත්‍රත්වය පදනම් කරගෙන මිත්‍රකම තියෙන්නේ එතකොට මේ මිත්‍රකමට තව පැත්තකින් අපිට හම්බ වෙනවා නෑදෑකම ඥාතිකම ඥාතිකම කියල කියන්නේෙමකදද විශ්වාස, පරමාඥාති මෙලෝකයේ අම්මතාත්තා සහ දූපුතුන් නැරුණහම ඒ සම්බන්ධතාවය ලේජානවලින් එන සම්බන්ධයක්. හැබැයි එතනින් පස්ස තියෙන සම්බන්ධතා දැන් ස්වාමයා ඒ වගේම භාරයාව, කියන අමු සැමි සම්බන්තාවේ ගත්තුත් බොහෝවෙලාවට ලේඥාතිකමක් නෑවර්තමානේ එතන තියන්නේ විශ්වාසවන්තකමක් තමන් විවාහ වෙන්නේ කිසි විදිහෙකින් ගලපන්න පුළුවන් කෙනෙක් නෙමේ මෙද මේ ලෝකයේ කවදාවක් වත්ක කරන්න බෑ නානත්තකාය නානත්ත ස්ඥාකිල් අපි දන්නවනේ අපේ ධර්මය සඳහන් වෙනවා මේ ලෝකයේ ජීවත් වෙනය විවිධ විවිධයි විසමයි. කවදාවක්වත් ගැලපෙනෙන සමාන රූපකායන් තිබනත්. උපතේදී ඒගොල්ලු නිියුන්නු බවට පත් වනත් ඒගොල්ලු කවදාවත් අදහස්ොලින් රුචි අරුචිකංවලින් සමාන කරන්න බෑ. එනිසා බුදුහා මුදුරු මෙතන්දි මතක් කර නොම මේ විශ්වාසවන්තකම කැප කිරීමක් සමහලට ජීවිතයතම දැකල නැති කෙනෙක් එක් එක තමයි තමන්ට ජීවත්වෙන්නේ අපි ඒට කියෙනවා විවා වෙනවා කියලා. එතකොටේ ස්වාමි දියණිය බවට පත් වෙන කෙනා එතකොට ස්වාමි පුරුෂයා බවට පොරොන්දු දෙන කෙන මේ දෙන්න පොරොන්දුවක් දෙනවා දුකේදී සැපේදී මොනම කරදර එක දිවත් මොනම විපත්ති එක දිවත් අතහැරලා යන්නේ කියලා බෝසතාාණන් වහන්සේගේ සංසාරගත පාද පරිචාරිකා වෙච්ච යසෝදරා දේවියගේ ජීවිත කතාව අපි අහලතියවා සමහර අවස්ථාවලදී තමන්ගේ ස්වාමියයාා සංසාර තමන්ගේ ස්වාමියාව අරගන යන්න ආහාර කරගන්නාපු යකුන් ඉදිරියට යසෝදරා ඉදිරිපත් වනා මගේ ස්වාමියාව තියලා මාව අරගනයන්න බලන්න ඒ. ැප ඉතින් එනිසා මේ ලෝකයේ පින්න තුනි කැපකිරීමක් නොකර කිසි දෙයක් කිසිදාග කිසි කෙනෙකුට හම්බ වෙන්නේ එකට හොඳම උදාහරණය තමයි ඒ දහිරිවන්තකමට ඒ උත්සාහවන්තකමට තියෙන හොඳම නිදර්ශනය තමයි අපේ ලෝතුරා තථහාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තමයින් හොඳ මුදාහරණය. මම ආරාධනා කරනු අපේ පින්නතුන් හැමෝටම මේ තව දිනකින් දෙදස් විසිිතන වර්ෂයාව සංවෙනවා. අලුත්වර්ෂයක් දෙදස් විසිහතර වර්ය ආරම්භ වෙනවා. මේ ආරම්භ වෙන නවවර්ෂයේදී අපිට සන්දිිස්ථානයක්. හ ජනවාරි පලවෙනිදා දෙදස් විසිතුනේ දෙසැම්බර තිස් එක්වෙනිදා මධ්ධිම රාත්‍රියයේ දොළහා වෙනකොට තමන්ට පුළුවන් වොනොත් සූදානම් වෙන්න. තමන්ගේ ආගම දහමට අනුව ආගම දහම කක් වුණත් ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නතියෙන්නේ ආගමේ දරමේ නෙමේ. බුදුහාමුදුරෝ මහාරහතන් වහන්සේලා දේශනා කොට වදාල ත්‍රිපිටකේ නෙමේ වරද තියන්නේ. එතකොට සුද්ද වූ බයිබලය නෙමෙයි වරද තියන්නේ. අල්කුරානය එනෙමේ වරද තියෙන්නේ බගවත් ගීත වෙනෙමි වරද තියන්නේ. වරද තියෙන්නේ වරද වරදක් ඇැයි නොදන්නා මේ ලෝකයේ ජීවත්වෙන ඔබ මා ඇතුළු අප තුළ මුලින් අපිට කල්්‍යයාන මිත්තරෙක් වන්න ඕන. මුලින් අනිත්තයට ආදරය කරන්න මුලින් අනිත්තයට පොරොන්දු දෙන්න කලින් අපි තමන් තමන්ට පොරොන්දුවක් දෙන්න ඕන තමන් තමන්ට පොරොන්දුවත් දෙන්නට ඕන මම ධර්මයට අනුව මම කියල කෙනෙක් නෑ නමුත් මේ මම කියල කියන කෙනාට අයිතිව තිබෙන මේ පංචස් කන්දය ඇස කණනාසය දිවසරීරය. රූප සබ්ද ගන්ද රස ඉස්පරස කියන මේ අරමුණුත් එක්ක. අනවශ්‍ය විදිහට ගැටෙමින්. ඒවා තමංගි කරගන්නට යන මේ තරගය හරිද වැරදදි කියලා මදකට කල්පනා කරලා බලන්න. අපි ජීවත්ෙන්නේ ඉතාම පුංචිකාලයක්. අපි හැමදාම ජීවත්වෙන්න්න පුුව එනෙමේ. මේ ලෝකයේ අපි ජීවත්වෙෙන්නේ අවුරුදු හැට හැත්තෑව අසුව අනුව බොහෝම කලාතුරකින්. බුද්ධකාලේ නං අවුරදු එකසේ විසක් පරමාශවිින්දනය කරපු අය අවුරුද්ික හිකසිය හතලිහක් විශාකා මහෝපාසිකාව ජීවත්තුනා කියලා දන්නවා එවගේ බක්කුල කියන මහා රහතන් වහන්සේ අවුරුදු එකසේ හැටක් ආයුවිින්දනය කරල තිබෙනවා අද මේ වන විට මිනිස්සුන්ගේ පරමාවිෂ අවුරුදු හැටයි හැත්තෑව යසුවයි අප ලැබිලතින අවස්ථාවක් පින්න තුන්නේේ. ඒ අවස්ථාව තමයි මනුස්සකම. මේ මනුස්සක මේ අවස්ථාව තිරිසනයකුට පාවාදෙන් නැතුව දැන් ලැබිලතින මනුස්ස ජීවිතය ප්‍රයෝජිනයට ගත්තේ නැතිවුණුත්. මේ කාර්ථවත් කර ගත්තේ නැතිවුණුත්. සිල්වත් ජීවිතයක් ගත කලළ ැතිවුණුත් ලයාන්න මිත්‍රය හම්බුණනේ නැතිවුණුත් බලන්න පිනතුන අපි මොන්න තරන් අසාරථකද අපිට මේ ලැිච්ච මනුෂස ජීවිතය අසාර්ථකයි. මරණින් පස්සේ ආය තිරිසං ආත්නයකට වැටුණුත් කල්ප කාලා ආන්තරයකට ආයමත් පිනතුනේ මනුස්්‍ය ජීවිතයක් ලබන්න හම්බවෙන්නේ. දිවිලෝකී උත්පත්තිය ලබන්න හම්බවෙෙන නෑ ඒ යන්නේ පින්කං කරන්න හම්බ වෙන්නේ. පාර්මී පුරන්න හම්බ වෙන්නෙ නෑ. එනිසා තමන්ගේ වචනය තමන්ගේ බුද්ධිය තමන්ගේ නැනනුවන තමන්ගේ දක්ෂතා තමන්ගේ කුසලතා උපමට්ටම් කරගෙන උත්සහ කරන්න පින්නතුනේ. මේ ජීවිතය ආධ්‍යාත්මික වසයෙන්. වර්ධනය කරගන්න සංවර්ධනය කරගන්න ආර්ථිකය නෙමේ අපි ආර්ථිකය සංවර්ධනය කරගත් ඇකිල මොකක්ද වෙන්නේ අපිට තරහා කාරයෝ ඇති වෙනෝ අපිට අමනාප ඇත්තං ඇති වෙනෝ අපිට ඉරිසියා කරණය වැඩිවෙනෝ එතකොට ඒ හරහා ඒවත් එක තමන්ටත් ගැටෙන්න්න සිද්ධ වෙනෝ ඇයි මටහෙම කරන්නේ කියලා එ නිසා ඒ කිසිම දෙයක් සිද්ධ වෙන්නේ තමන් සාධාරණ නිවැරදි චාම් ජීවිතයක් ගත කරන්න උත්සහවන්ත වෙන්න ඕනේ බුදුහා මුදුරු භික්ෂුන් වහන්සේලාට ඒ ආදර්ශි දුන්නා භික්‍ෂුන් වහන්සේ නමකට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ සිවුරු අඳන ඉතාමත්ම සීමා සහිතයි අට පිරිකර තමයි උන්වහසගේ ජීවිතය. අට පිරිකර කල කියනෙ පාත්‍රය බහුකාරය භාජනයක් බුදුහාමුදුරුවන් වහන්සගේ කාලෙ භික්‍ෂූන් වහන්සේලා භික්‍ෂූන් වහන්සේ නමක් පන්නතුනි එක දායක කෙනෙකොට දකින්න ජීවිතයටට හම්බවෙන්න බොහෝ වෙලාට එකක වතාවයි. උන්වහන්සේ ආය දකින්න හම්බ වෙන්නේ මොකදක තැන ඉන්න නෑ උන්ණහන්සේ චාරිකාව වඩිනවා චාරිකාය වැඩම කරනවා. බුදුහා මුදුරු උණහන්සේගේ පල්ලවෙනි ශිෂ්‍යන් වහන්සේලා හැටන මාමන්ත්‍රණය කරමින් දේශනා කළේ මහනන චාරිකාවේ යන්න චරත භික්කවේ චාරිකං. චාරිකාව යන්න පාත්‍රයත් අතැතිව රිකාවය යන පාත්‍රයි මකොටද මේ ජීවිතයේ මැරෙන්න නොදී පවත්තාගෙන යන්ට. ඉතින් අතර මගදී හම්බවෙන ගස් යට ගල් ගුහාවල් වල ගස් බෙනවල තමයි වාසය. දාන අවශ්‍යතාවේ සපුරගන්න පාත්‍ර අරගෙන ගමකට වැඩම කරපුුහාම උදේර දවල්ට ධන හම්බව වනා සමං වාසය කරන ගල්ගහාාවට හු ගස්බෙනයට වතුර එකක් ගිහින්තියාගන්න පාත්තරම් පුළුවන් නාන්න පුළුවන් සිවරු හෝදගන්න පුළුවන් සා අල්පේච්ච ජීවිතයක් ගතකරපුහාම එක හිතටත් හරි සැනසිල්ලයි දැම් බලන්න අපි අපේ ගෙදර ඉඳලාම අපිට ඇති වෙලා අපි හරි කැමැති අපි පුරුදු වෙලා තියෙනවා හිත නිවෙෙන තැනකට යන්න යදන් කරගෙන අපි යනෝ. ඒ ගිහිල්ල ඉන්න තැන මගේ නෙවෙයි නිසා බලන බලන හැම තැනකමතින්න මට අයිති නොවන දේවල් නිසා මගේ හිත සැහැල්ලුයි.ැ මගේ ගෙදරට ගියහාම මං ඉන්න ගෙදර ය දේවල් පිළිවෙලක් නැත්තං. ඒවා අවුල් වෙලානම් ආපු ආගන්තුක පිරිසේවා අවුල් කරලනම්. අර මගේකම නිසා හිත ව ව හිත නරක් වෙනවා හිතේ සතුට නැති වෙනවා. සැනසීම නැති වෙනවා. මම ආසා කරන මම ආදරය කරන මම කැමැත්ත දක්වන මගේ යැයි හිතන හැම දෙයක් කෙරෙහිම මටහෙම ආසාාවක් තියෙනවා ඇල්මක් බැල්මක් තියෙනවා. ඕක වැරදියටට හිතේ තියාගෙන ජීවත් ෙද්දී. මරණ මංචකෙට වැටෙනෝ. අනේ අපයි කියල හිතුනොත් මගේ දරුවා. මගේ ස්වාමිය මගේ බිරිඳ මගේ ගෙවල්දරුවල් මගේ යාන වාහන මගේ ඩකඩක් මං භාවිතා නොකල මුදල් කියල නිකමට හරි මතක් වුුණොත් පනාදින වෙලාවෙේ. ඒකෙනා සාර්ථකව නැවත්ත තැනක උපදින්නේෙ නෑ. එමකද එයා මැරෙන්නේ හිතේ කලබලින් මංහර දුක්විඳල මහන්සියෙන් නොකා නොබී හම්බ කල වස්තුව මට පරිහරණය කරන්න හම්බෝනේ නෑ මට දාන පාරමිතා උපුරන්න හම්බෝනේ නෑ සීල පාරමිතා උපුරන්න හම්බෝනේ නෑ මට භාවනා කරන්න හම්බෝනේ නෑ පින් කරන්න හම්බෝනෑ හොඳ වැඩ කරන්න හම්බොන්නෑ කාටහරීවා අයිතිවෙයි කියලා හිතෙනවා. එයනිසා සැහැල්ලු ජීවිතයකට මාර්ග මුලින්ම හදාගණ්ඩෝනෙ පින්නැතුනේ සැහැල්ලු ජීවිතයකට. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ අරිය පර්යේෂණය ඒ සැහැල්ලුව මත බලන්නක පියරජතුමා මොන තරං සැලසුමක් යෙද අද පියරජතුමාගේ කැමැත්තෙෂ්ට කරගන්න. ඉපදිච්ච වෙලාවිම පියවර හතක් ගමන් කරලා කිව්වා මම ආයි උපදින්නේෙ නෑ කියලා. මම ලොවට අග්‍රවෙනවා මං ලොෝට ශ්‍රේෂ්ඨ වෙනවා මේ මගේ අන්තිම උපතයි කියලා සිංහනාද කළ බෝස්ථාණන් වහන්සේ ඒ අමතක කරලා තාත්තටඕන වුණ තමන්ග පුතාව සක්හිති රජවෙනවා දකින්න. ඒකට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කළා තාත්තා ඒ පරිසරය වෙනස් කළා ඉදිල නරක් වෙච්ච ගෙඩියක්වත් වයසට ගෙව් මනුස්සයෙක්වත් ඒ නගරේ කුමාරය යන තැනක ඉන්න තිබෙන. ලෙඩවෙච්ච කෙනෙක්වත් මහල්ලෙක්වත්. ඉන්න තිබබෙන ඒගුල්ලන්ට වෙනම ගං ගෙවල් දුරුවල් හදල දීලා ඒගුල්ල පරිසර ඉඟිවත් කළා. පුතාට වෙනමම ලෝකයක් මවල පෙන්වා. ඒ මොනවා කළත් පින්නතුනි බලන්න සංසාරි තමන් එකතු කරගත්ත තමන්ගේ හිත හදාගත් ආධ්‍යහාත්ම බලය කොච්චරද තමන් ඔ වැරදි මාරග අරගෙන යන්න බැරිවුණනා තාත්තටවත්. රිමාරගට සියල්ල සංසාර ප්‍රාර්ථනාවට අනුව සම්මතිස්පාරමී ධරමියන් පූර්ණය කරලා සුදුස්සෙක් බෝට පත්වනා ඒ මනුස්්‍යෙක් වසිං පදිච්ච සිද්ධාර්ථ ගෞතව බෝස්ථානන් වහන්සේ සියලු කෙලෙසුන්න්නසා දසමරුන් පරදා ලෝතුරා බුද්ධරා ජේට පත්වනා බදධ රාජ්‍යය කෙකවට වරද වටහාගත යුතු නෑ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සියල් තතු තත්වාකාරයෙන් දැන ගත්තා කියන එක. ඒයි රාජ්‍යය කියල කියන්න. ඉතිං ඒ නිසා අපි හැම කෙනෙක්ම අපිට මුලින්ම කල්ල්‍යයාන මිත්තරයෙක් වෙන්ඩ ඕන. මුලින්ම? තමන්ට කල්ලයායන මිත්‍රරෙක් වන්නුවන්. එහෙම උනහාම එයාට පුළුවන් වෙනවා තමන්ගේ ජීවිතයේ සාර්ථකව සතුටින් ගත කරන්නට මිත්‍රේකහ තෝරගන්න. බුදුහාමුදුරේකේ වරදක් දෙැක්කනේ. මිත්‍රෙක් තෝරගණ්ඩ ඕන. සමහල්ලාටයි මිත්‍රයා අම්ම වෙන්න පුළුවන් තාත්ත වෙන්න පුළුවන් අයිය අක්ක නංගි මල්ලි වෙන්න පුළුවන් සැමිය වෙන්න පුළුවන් බිරිඳ වෙන්න පුුව. එමන් එත්තං යාළ හිතවතෙක් වෙන්න පුළුවන්. එයා කිසි සේත්ම තමන්ගේ තුන් හිතින් කවදාකත්නීම මිත්‍රයෙක් තමන්ගේ මිත්‍රයාට වරදක් වෙන්න දෙන්නේෙ නෑ. හැම වෙලාවේම තමන්ගේ මිත්‍රයාව යාලුව අආරක්ෂා කරනු. අපිට එහෙ මිත්‍රත්ව ය හම්බවෙේලාතියෙනවා. අපේ වාස ඉතිහාසේ චාරිපුත්‍ර මහාරහතන් වහන්සේ මුගලන් මහාරහතන් වහන්සේ දෙදෙන වහන්සේම හොඳ මිත්‍රයෝ දෙන්නේෙක්. කවදාවක්වත් වැරදි වැඩ කරන්න කතා කළේ නෑ. කාගෙවත් හිතා රිද්දන්න පන්සිල්කඩන් අකුසල් කරන්න කවදාවක්වත් ඒ දෙන්න සාකච්චා කළේ නෑ. හැම මොහතකදීම ඒ දෙදිනා දෙදිනාට කල්ල යන මිත්‍ර යනුනාා ඉතින් එනිසා මම් මේ වෙලාවේදී පිනතුන්ට මතක් කරනවා පිනතුන්ගෙන් පිනතුන ජෝජනා කරනවාමකක්ද දෙමව්පියෝ තමයි මේ ලෝකයේ නිර්මාණය කරන දෙවිවුරු කියල ධර්මේ සයන්නේ අම්මයි තාත්තයි කියන්නේ කාටද මහා බ්‍රහ්මයාට මහාබ්‍රහ්මය කියන්නේ කවුද මේ ලෝකයේ මැව්වාය කියල කෙන කෙනා ඉන්දයාාවේ තිබිච්ච දෙසටක් ආගමික දර්ශනවල තිබිච්ච කාරණ ඉන් මේ ලෝකයේ මැව්වේ මහාබ්‍රහ්මයා නෙමෙයි බුද්ධ දේශනාවේ තියෙන්නේ අම්මයි තාත්තයි. අම්ම තාත්තාගේ ලේජාන තමයි දරුවන්ට තියන්නේ මේ ධර්මස්ශ්‍රවනය කරන හැම කෙනාටම අම්මතාත්තගේ ආභහසය සීටනුවක් බලපෑම් කරනවා. ඉතුරු සීයට දහය තමයි මේ සමාජීන් ගන්නාආදර්ශ. එනිසා පිහැම විටකම අවබෝධීන් කටයුතු කරන්නට ඕන දරුවෙක් හදනකොට ඒ දරුවාට ම්මයි තාත්තයි දෙන්න තමයි මුලින්ම අධ්‍යහාපනය දෙන්නේ මුල්ගුරුවරයා පූර්වාචාරය උත්තමයා වෙන්නේ අම්මයි තාත්තයි. මහා බ්‍රහ්මයා විතරක් නෙමේ. එතරො ගෙදරන්න බුදුහාමුදුරු වෙන්නේ තම්මයි තාත්තයි. මහා රහතන් වහන්සේ වෙන්නේ තම්මයි තාත්තයි. එනිසා ඒක කිසි සේත්ම පාසලකින් පෙරපාසලකින් දහම් පාසලකින් බලාපොරොත්තු වෙන්න බැහැ. අපි හදාගන්න ඕනෙ පින්නතුන දරුවෙක් හදනකොට ඒ හැම්ම නිවසකම තියෙන්ඩ ඕන කාල සටහනම් දින චරිියාවක් තියෙන්න්න ඕන. දරුුවවා කුඩා කාලිනම්ම එක වෙලාවකට අවදි වෙන්න පුරුදු කර්ඩ ඕන එක වෙලාවකදි මූන හෝ දන්න පුරුදු කරන්න ඕන එක වෙලාවකදී පාඩන් කරන්න මොනවාහරි වතක් කරන්න. දැන් බලන්න පින්නතුනේ අපේ සමස්ත භික්ෂු සමාජයේ ගත්තහාම. මහා දැනවගතුම් බවට පත්තිච්ච. මේ වර්තමාන මහා සංගරත්නය දක්වා ආබුමි අවිච්චින්න සඟ පරපුර දිහා බැලූහාම. මේ ශාසන වන්සකතාවේ. ආරම්භකම කෙනා. අන්ඥා කොන්්ඩා්ජ මහා රහතන් වහන්සේගෙන් පටන්ගත්ත මේ ශාසනයේ භික්‍ෂු පරම්පරා මේ වනකං දෙමෝපිය ළඟන මේ හැදුුණේ. ගුරු හාමුදුරුවන් වහන්සේ ළඟ හැදුනේ. එනිසා ඒ ගුරු හාමුදුරන් වහන්සේලාට දැක්මක් තිබුණා. උණහන්සේලාට අවබෝධයක් තිබුණ මේ දරුවන් අහිංසකයි මේ අහිංසක දරුවන්ව කොහොමද හරියට සමාජකත කරන්නේ. ගුරු හාමුදුරුව ආදර්ශමත් වුණා. ගුරු හාමුදුරුව කවදාවක්ත් පස් පව් කලේ නෑ හැබැයි දෙමෝපියෝ කරනවානි දෙමෝපියෝ කරනවා. කොච්චර දහම් පාසල් යැව්වත්. පන්සලකට ඇැව්වත් දානෙ දුන්නවුනත් දෙමෝපියෝ දරුවත් එක්ක. ප පව් කරන තැන්වලට දරුව එක්කරගණය නවා. විවිධ උත්සව අවස්ථාවන්වල ප්‍රධානම බලාපොරොත්තුවක්කේක එනිසා පින්නතුනේ මම ඉතාමත් මෝනෑකමකින් ඉල්ලා හිටිනවා පිනතුන්ගෙන් පිනතුටමං යෝජනා කරනවා කවදාවක්වත් ඒ අහිංසකයාට ඒ අසාධාරණය කරන්නපා. ඒ දරුවාාව මලක් වගේ රි හරි මග පෙන්න්නේීමක් දීල හදාගන්ඩ. පින්නතුන් ගෙවල්ලු මල් හදනවන් ලස්සනටනේ මෙස්සෙක්වත් වහන දෙන්නේ මල් පෝච්චි. ඒ තරම් පරිස්සං කරන දැලක් දාල් පාරයිනිිති යන්නෙන එක ගේ ඇතුළි තියාගනින්. ඉතින් දරුවාාවහි මහදන්න පුළුවන්. ඒ ආගමික වතාාවත්වලට දරුව පුරුදු කරන්න. ඒනිසා ඒ පුංචි කාලයේ දීම ඒ සිද්ධ කරන ලැබෙන ආභාෂය තුළින් ඒ දරුවා හොඳ දරුවෙක් බෝට පත්වෙනවා. විවාහ වුනාට පස්සේ කවදාවක් කත් ඔබ පිරිමිෙක් හැටියට කාන්තාවක් හැටියට වැරදි ජීවිතයක් ගත කරන්න එපා. පස් පව් කරන්නපා. එහෙම කරන්න උමනාවත් තියනවනම් විවාහ වෙන්න එපා. හ වෙලා පස් පව් කරනවා කියන්නේ ඔබේ බිරිදට ඔබ කරන සාධාරණයක් බිරිඳගේ කුසේන්න දරුවට ඔබ කරන සාධාරණයක් ඒ දරු පැටියට ඔබ කරන සාධාරණයක් ඒ මහා පාපකරමයක් එනිසා ඔබට හරියමං ප්‍රතිපත්තියක ඉඳගෙන සිෙල්වත් ගුණවත් ජීවිතයක් තාත්තක් කෙනෙක් ැටියට ගත කරන්න බයිනම් අම්මක් කෙනෙක් හැටිට ගත කරන්න බැයිනම් කවදාවක් කත අම්ම කෙනෙක් වෙන්නේ පා තාත්තක් කෙනෙක් වෙන්නපා මොකද අම්මයි තාත්තයි බුදුන්ට සමානයි බුදුහා මුදුරු පවා තමන් අම්ම තාත්තාට එහෙමයි සැලක වේ තමන්ගේ මව හොයාගන ගිහිල්ලා ඒ මවට දරමය කියාදීල මව සසරින් එතර කලාා තාත්තාව හොයාගන ගිහිල්ලා තාත්තාව නාවමින් නන්ද හාමුදුරුවත් එක්ක රජ ගෙදරට වැඩම කරලා පැ පාත්‍රයට පැන්ගෙනත් ගෙනත් නාාවමින් පිරිසිුදු කරමින් ධරමයේ දේශනා කරමින් පියරජතුමා රහත්්භභාවයට පත් කළ එනිසා මේ කල්්‍යයාන මිත්‍රත්වය එහෙම නං පින්නතුනේ පින්නත් සෑම කෙනෙක්ම මේ කල්්‍යයාන මිත්‍රත්වය පල කරමින් හරුණවිං මෛත්‍රීෙන් දයවිෙන් අනුකම්පාාවෙන් කටයුතු කරන්න හැම විටකම දහිරිවන්ත වෙන්න දක්ෂේක් වෙන්න එකට නිපුනතාවයක් ඇති කුසලතාවයක් ඇති කරගන්න. ඔබ දක්ෂ වෙන්නඩ ඕන. පන්සිල් රකින්න දක්ෂ වෙන්න ඕන. දන් දෙන්න දක්ෂේක් වෙන්න ඕන. අදක්ෂේකොට දන් දෙවෙන්න බෑ. භාවනා කරන්න දක්ෂයක් වෙන්න ඕන. අදක්ෂයකුට භාවන කරන්න බෑ. නිසා හැම කෙනෙක්ම මේ ලෝකයේ කල්්‍යාන මිත්‍රත්වය මොකද්ද කියනෙ එක අවබෝධ කරගෙන. තමන්ගේ මෙලවජීවිතය සාර්ථ කරගෙන මේ ජීවිත තාම සතුටින් ගතකරීමේ මාර්ගය මේ ධරමය තුළින් මේ බණපදේ තුළින් අවබෝධ කරගන්න මහන්සි ගන්න බුදුහාමුදුරුවන් වහන්සේ මේ පිළිබඳෝ දේශනා කළේ නතං මාතා පිතා කයිරා අන්‍යේවා පිචඥාතකා. සම්මා පණි හිතං චිත්තං සේයසෝනං තතුව කරේ. ති අම්මතාතා බඳු මිත්‍රෙක් දරුවන්ට මේ ලෝකේ නෑ. තමන්ට තමන් තරං විශ්වාසවන්ත කෙනෙක් මේ ලෝකයේ තවත් නෑ. එනිසා හැම කෙනෙක්ම මනාකොට තමන්ගේ හිත පිහිටුවාගෙන. කටයුතු කරන්නට මේ දහම් පදය තමන්ගේ අම්මතාතා වශයෙන් අරගෙන මේ ශ්‍රී ශද්ධරමේ තමන්ගේ ගුරෝරයා බව වශයෙන් අරගෙන තමන්ගේ ජීවිතයේ හැඩගස්වා ගන්න මේ උතුම් දහම් පදය ඔබ හැම දෙනාගේම ජීවිතයට ආදර්ශයක් වේවා කියලා හැමෝම පාර්ථනා කරන්න එ මේ ධර්ම දේශනාවේ දායිකත්වය දක්වන රද්දළුගම නිවාසෝජනා ක්‍රමයේ පදිංචි අටබී දාහත එල් නිවසේ පදිංචි. ශ්‍රයානි ලියනගේ මහත්මිය විසින් මේ දර්ම දේශනාවේ දායකත්වය දරනවා අරමුණ ඇමරිකාවේ පදිංචි මැක්ස්වල් මුණුපුරාගේ. විදාශ්‍රිසිතුනේ දෙසැම්බර් තිස්සනිදාටය දුණු. ජන්මදිනය නෙමින් වෙනුවෙන්. අද දවසේ තමයි ජන්මදිනයඒ දරවාට ආශිර්වාද කරන්න. එවගේම සුප්‍රියා දියනිය අමිල්ල පුතා ඉසබෙල් මිනිබිරිය ඇලෙක්ස් චන්ඩර් මනුපුුරාට ආශිර්වාද කරන්නට, ජපානයේ පදිංචි සුකිල්ල පුතනුවන් හා බිරිඳ දරු දෙදනාට ආසිරුවාද. කරන්නට මේ වෙලාවේ මේ උතුම් ධර්මදේශනාවේදී බලාපොරොත් වෙනවා. එවගේම රාජපක්ෂපුර ශ්‍රජයිබෝ දිසුදර්ශනාරාම් විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේ ලෙස වැඩසිට අපුවත්තී වදාළ අතිගෞරුවනීයකිතලගම ධම්බරතනපේල කුහාමුදුරුවන් වහන්සේට නිර්වාණ ස්වේ ප්‍රාර්ථනා කරන්නට මේ ධර්මදේශනාවේදී බලාපොරොත් වෙනවා. ඒවගේ මියගේ දෙමෝපියන්ට ස්වාමම්පුරුෂයා සිල්පදුන් ගුරුවරු සුනිල් සහෝදරයා ඇසලපුතා ඇතුලු. ඒ සිල්දිනාටමත් සහභාග වෙලා ඉන්න සිල්දනා නමින් අභාවේයට පත් සියලූම ඥාතීන්ටත් අපි පුන්නයාන මෝදනා සිද්ධ කරමු.ඒවගේම මාව ප්‍රෝජජාභූමයට පත් කොට ධර්ම දේශනා කරන්නට මට කටහුරු කළ මගේ ගුරුදේවත්තම අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඒ වගේ මේග මගේ මෑණියන් ඇතුළු ඒ සිල්ු දෙනාමත් ම මේ වෙලාවේ සිහිපත් කරනවා. ඔබ සෑම දෙනාටමත් ඒ සිලු දෙනාටමත් අපි හෑම දෙනාටමත් මේ උතුම් දර්ම මාර්ග ගමන්කොට ජාතියක් ජරාවක් ව්‍යාධයක් මරණයක් හැඩීමක් වැලපීමක් නැති. සදාකාලික සැපෑති ඇතිවඋතුම්, අමාමහ නිර්වා අවබෝධය සලසා ගැනීම පිණිස මේ උතුම් දරමදාන මේ පින්කම ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එ වගේම දෙවන්ටත් පින් අනමෝදන් කරමු පින් අන මෝදංවීමෙන් දිවශෂම්පත්තරධනය කරගෙන සන්තෝෂ වෙන සියලූම තිස්තුම් කෝටයක් ලෝකපාලක ශාසනනාරක්ෂක, ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දේවු මහරජාණන් වහන්සේලාගේ ආශිර්වාදය අදදින ජන්මදිනේ සමරණ එඇමරිකාවී පදිංචි මැක්සල් මොනුපුුරාට එ දරුවාගේ අධ්‍යහාපන කටයුතු සාර්ථ කරගෙන එදරුවාගේ අනාගත අභිවුරුදිය සාධනය කරගන්නට ඒ වගේම යනිකුත් නං සඳහන් කරවූ දර මුණුපුුරන්ට දියනයට පුතනුවන්ට බෑනනුවන්ට ලේලිය ඇතුළු ඒ නං සඳහං කළ සිල්දිනාටමත්. මේ උතුම් පින්කමේ දා බැතිබරදායක අත්වර්ගන ක්‍රියා කරන අපේ පන්නාත් ශ්‍රියාණ ලියනගේ මතාවටත් මේ සහ භාග වෙලා ඉන්න හැම දෙනාටමත් අපේ පොඩි ස්වාමන් වහන්සේලාටත් සිරු දෙවී අන්ගේ ආශිරුවාද ඇතිවේවා විශේෂීම්ම දිදුල මාධ්‍ය ජාලයේ සභාපති ඇතිගෞරුවනීය අපේ නාක හා මුදුරුවන් වහන්සේ ඇතුළු කාරය මණ්ඩලේ සියලූම සුපින්මතුන්ටත් මේ උතුම් පුුණන්නෙ කරමය සත්කාරය බලයෙන් යහපතක් ෂතක් ශාන්තියක් අභවුරෘධයක් ආරක්ෂාවක් නීරෝගී සම්පත්තියක්ම සැලසේවා දෙවියන්ටත් ප්‍රාර්ථනා කරන බෝධියයකින් නිවං සම්පත් සැලසේවා කියලා සාදු කියලා පිින් ප්‍රාර්ථනා කරන්න. ආකහා සට්ටහාචබුම්මට්ටා දේවානාග මහිද දෙකා. න්තං අනුමෝදිත්වා චිරං්‍රකන්තු සාසනං ආකාසට්ටහාච බුම්මට්ටා දීවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක්කන්තු දේශනං ආකාසට්ටහාච බුම්මට්ට දීවානාගා මහිද්දිිකා, ఉnyaang அனுmෝதிtwa சிrangrakang Tuang සදා